මේ මේවැයි ඔක්කොම මුළු වාර්තාවම තියෙනවා. සහරාන් ගහ මේවා පාවිච්චි කරපු තැන, එතකොට අර පොලිස් නිලධාරීන්ව මරපු හැටි, මේ ඔක්කොම තියෙනවා මේකේ. එතකොට මේ ඔක්කොම දාලා මෙයා කියලා තියෙන මොකද්ද, මේ පිළිබඳව විමර්ශනය කළ වාර්තාවක් ඉදිරිපත් කරන්න කවදරද මැයි පළවෙනි දාට සති දෙකක් දීලා ඔක්තෝබර් 22 ගානවා සහරාන්. මෙයාගේ වාර්තාව වෙන්නේ පළවෙනි දාට. ඉතින් මේ වගේ කට්ටිව තමයි දැන් ලේක අප්‍රේල්නේ ඔසෝරිතෝටි අප්‍රේල් මේකේ ඔ මැයි පළවෙනිදාට කියනවා. මැයි පළවෙනිදාට පෙර මේක වාර්තාවේ වන්නේ. හොඳේ. ඒතර මැයි පළවෙනිදාට වාර්තාවේ වන්නේ කිව්වහම මැයි පළවෙනිදා වාර්තාව වෙනකොට වැඩේ කෙරිලා ඉවරයි. ඉතින් අද දැන් මේ පිළිබඳව කතා කරපු කෑ ගහපු කට්ටිය මොකද කියන්නේ? අද බලන්න මේ පත්වීම් දෙනකොට කිසිම පසු විපරමක් පෙර විපරමක් මොකක්වත් නැහැ. මේක තමයි කිසිම පරිණත නැති මිනිස්සු වලයට ආවම තියෙන ප්‍රශ්නය. ජනාධිපති ලේකම් කරා කස්ටම් එකේ රේගුවේ අධ්‍යක්ෂකවරේ. එතකොට අධ්‍යක්ෂකවරයාට ඉහලින් ඉන්නවා කීහක් නිලධාරීන් ඉන්නවද කියලා ලේකම්. අදේ සියලු ලේකම්වරු මම පත් කරා අධ්‍යක්ෂකවරයාගේ යටතේ. මොකද තමන්ගේ බැච්මේට් ඉන්නා විශ්වවිද්‍යාලේ. කිව්වේ අපි සියලුම සාධාරණ විදියට තමයි සියලු පත්වීම් දෙන්නේ. එයා ඥාති සංග්‍රහවලට, යාළුකම් වලට, පාක්ෂික මේවට කිසිම එකක් දෙන්නේ නැහැ. පළවෙනි පොයින්ට්. ආරක්ෂක ලේකම් පත් කරා ඉතුරු ඇමතිගේ පන්ති මිතුරා, ක්ලාස්මේට්, එයාව පත් කරා. දැන් මේකට පත් කරා තුන්වෙනි එක වැදගත්ම එක සහරාන්ගේ. දැන් එයා තමයි සහරාන්ගේ සිද්ධිය විමර්ශනය කරන්නේ. දැන් දීලා තියෙන්නේ හොරාගේ අම්මට නෙවෙයි, හොරාටම දීලා තියෙනවා මේක කළා වාර්තා දෙන්නේ කියලා. දැන් ඒ වාර්තාද අපේ කාඩිනල් උන්නාසේ බලාගෙන ඉන්නේ. ඒ නිසා මං කිව්වේ අත ගහපු එක අද වෙනතුරු ඉවරයි. ඒ නිසා මේකේ තියෙන්නේ දැන් ඒ විතරක් නෙවෙයි, හරිණි අමරසූරිය කියනවා කිසිම ඉස්කෝලේකට දෙමව්පියන්ගෙන් සල්ලි එක්කව කරන්න බෑ. දැන් තමුන්නාන්සලකෙත් ඇදෙන්නේ මෙතන ළමයි ඉන්නේ කට්ටිය. මේ දැනට සල්ලි එක්කව කරනවා. මේ නිකන් කතාව කිව්වාම ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන්ට බය වෙලා ඔක්කොම කට්ටිය රාජ්‍ය සේවයේ ඔක්කොම ප්‍රින්සිපල්ලා මේ වැඩේ නවත්තයි කියලා. එහෙම නෑ. මේක තමයි රාජ්‍යකරණයේ තියෙන අමාරුව. අපි තීන්දුව ගත්තා කියලා තීන්දුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක පසු විපරම තියෙනවනේ විශාල. එහෙම නැත්නම් තීන්දුවක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට ඒවා ඌව කතා විතරයි. ඊට පස්සේ තියෙනවා දැන් පෝර සානාදානේ. අපි පෝර රුපියල් 25000 පෝර සානාදානේ මේවත් අපි දුන්නේවා. මේ ජනාධිපතිතුමා දීලා ජනාධිපතිවරණයේදී මැතිවරණ කොමිසමේ නැවැත්තුවා. දැන් මේ සැරේ මේකත් නවත්තන්න නැද්ද? අපි කිව්වා නෑ දෙන්න. මොකද මහා කන්නේ ඉවර වෙනවා, නැත්නම් මිනිසුන්ට හම්බ වෙන්නේ නැහැ පෝර ටික. එතකොට දීවරින්ට දෙන ඉන්ධන සානාදානේ. ඒකත් රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරා. ඒකත් නැවැත්තුවේ මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය. දැන් ඒව හම්බ වෙනවා. එතකොට අරක කමක් නැහැ. දැන් මේක මේ පෝර සානාධාරය කොහොමද හම්බ වෙන්නේ? දැන් රනිල් වික්‍රමසිංහ දීලා තියුනේ 25000ක පොහොර දෙනවා ගොවියන්ට. එතකොට ගොවියා ඒක පාවිච්චි කරනවා. දැන් දෙන්නේ සල්ලි. එතකොට ගොවියන් මේකේ පසු විපරම මොකද්ද? මේ සල්ලි මේ 25000ගෙන මේ මිනිස්සුන් මේක පාවිච්චි කරනවා කියන්නේ. ඉතින් මේක මේ වගේ ඒ කියන්නේ මේ ජනප්‍රිය තීන්දුව මිනිස්සුන්ට රුපියල් 25000ක සල්ලි ටිකක් අතට දීලා මේව කරනවා. එතකොට ඒක ප්‍රතිඵල එන්නේ මාස 3ක් 4ක් 5ක් 6ක් ගියාම කන්නේ නිෂ්පාදනය බලනකොට බලාගත හැකි පෝර සනාධාරයට මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මම කියන්නේ මේකෙදි ඇත්තටම දැන් මේ වෙනකොට මිනිස්සුන්ට තේරෙන්න ඕනේ මේ පත් කළා තියෙන ආණ්ඩුව මොකද්ද. මේගොල්ලන්ට රජයක් කරන්නට පුළුවන්, ජනාධිපතිකම් කරන්නට, රාජ්‍යයක් කරන්නට පුළුවන් හැකියාවක් තියෙන කට්ටියක්ද මේ දීලා තියෙන්නේ. දැන් මේකේ තව ටික දවසක් යනකොට තමුන්නාසය මේ රටේ ජනතාවට මොකද්ද වෙන්නේ මේ වගේ තත්වයක? මහා විශාල පීඩනයක්, මහා විශාල දරිද්‍රතාවයක් එනවා. එතකොට මේ රටේ මිනිස්සු කාවවත් නෙවෙයි ඉල්ලන්නේ ආපහු රනිල්ව. දැන් මම සෞඛ්‍යයට ඔක්කොම කරනකොට ලෝකේ ඔක්කොම කට්ටිය මගේ හොඳ කියනකොට මේ රටේ එමු බැන්නා. දැන් අද කියනවා කොයි ආණ්ඩු ආවත් රාජිත ඉන්න ඕනේ සෞඛ්‍ය ඇමති කියලා. ඉතිහාසෙම හොඳයි කියලා. ඒ මොකෝ නැති වුණ හින්දා. ඒ වරප්‍රසාද නැති වුණාම තමයි වටිනාකම දන්නේ. දැන් ඕකම තමයි හිට වෙන්නේ. රනිල් මේවා කන්න දෙනකන්, ඉන්ධන ටික දෙනකන්, ලයිට් ටික දෙනකන්, වතුර ටික දෙනකන් කිසිම වැඩක් නැහැ. වෙන ඒවා ගැන කතා කරලා. හම්බුනේවා. එතකොට දැන් නැති වෙනකොට තමයි රනිල්ගේ වටිනාකම තේරෙන්නේ. එතකොට ඊට පස්සේ ඉල්ලන්නේ රනිල්ව. නැතුව සජිත්ලා අරව මේ කවුරුවක්වත් නෙවෙයි, දිලිත්ලව නෙවෙයි.
ආපහු මේක හරියට කරෝ මිනිහව තමයි මිනිස්සු ඉල්ලන්නේ. එතකොට රලිල්ගේ වටිනාකම තියෙන්නේ මේ අද සා හෙට මතක තියාගන්න. ඒ ඊයේ නෙවෙයි. ඒ නිසා මතක තියාගන්න අද අපේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් දෙන මේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තමයි මේ රජයට තියෙන එකම විකල්පය. එහෙම නැතුව වෙන කට්ටියක් නෙවෙයි. මේක තමයි ඇත්තම රාජ්‍යකරණය පිළිබඳ හැකියාවන් තියෙන මිනිසු ටික ඉන්නේ මේකේ. පෙන්නලා දීලා තියෙන මිනිසුත් ඉන්නේ මේකේ. ඉතින් ඒ නිසා මම අපි කියන්නේ පැහැදිලිවම මේකේ තියෙන එකම විකල්පය රනිල් වික්‍රමසිංහ ප්‍රධාන රජයක් මිසක් මේක නෙවෙයි.